දියකාවා නැවේ පොහොට්ටු සාදය දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා. මේ පිළිබඳව ඔබේ සිතට නැගෙන මුල්ම අදහස මොකක්ද? ඔව් මම හිතන්නේ ප්‍රශ්නේම තියෙන උත්තරය කියලා. ඒ කියන්නේ ආන්දෝලනය කියන අදහස ගත්තම. ඒ කියන්නේ මීට අකුරු 10කට කලින් ගත්තොත් ඔය පවුලම ඔය පොහොට්ටුව වෙනත් විදිහකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදිහට තියෙද්දි මාලිගාව වටේ දල්දා මාලිගාව වටේ රේස් පදිනකොට ආපු නැති ආන්දෝලනයක්. මම කියන්නේ සමස්ත මාධ්‍ය සම්බන්ධව. හරි. ඊළඟට තමන් විසින් තමන්ටම තමන්ගේ දරුවන්ට පදක්කම් දී ගන්නකොට සුගතාවයන් දෙනකොට නැගිච්ච නැති ආන්දෝලනයක්. රට පුරා ඝාතන සිද්ධ වෙච්ච වෙලාවකවත් ප්‍රධාන මාධ්‍ය ඇතුලේ ආපු නැති ආන්දෝලනයක්. ඊළඟට චීනයට 600ක් දෙනා අරගෙන පවුලේ චාරිකාවක් යනකොට ආපු නැති ආන්දෝලනයක්. ප්‍රධාන මාධ්‍ය ඇතුලේ මේ වෙලාවේ තියෙනවා. ඒ කියන්නේ සමාජ මාධ්‍ය නෙවෙයි ප්‍රධාන මාධ්‍ය පවා පුවතක් විදිහට මේක වාර්තා කරනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අවලංගුභාවය සම්බන්ධව සහතිකය දැන් ප්‍රධාන මාධ්‍ය දෙනවා. විශේෂයෙන් ප්‍රධාන මාධ්‍ය මෙවැනි ප්‍රවෘත්තියක් වාර්තා කිරීමේදී මේ තරම් අපි කියන්නේ ඉඩක් වෙන් කරනවා දැක්ක පළවෙනි අවස්ථාව රාජපක්ෂ පවුලට විරුද්ධව. එතකොට ඒකෙන් කියවෙන්නේ බලහුවමාරුවක් සිද්ධ වෙන බව ප්‍රධාන මාධ්‍ය පිළිගන් තියෙනවා. එහෙමනම් ප්‍රධාන මාධ්‍ය මේ මොහොතේ රාජපක්ෂලාව අතහරින්මින් සිටිනවා. දැන් 2019 වගේ කාලයක ගත්තොත් එහෙම කියන්නේ ප්‍රධාන මාධ්‍ය රජයේ මාධ්‍ය විපක්ෂය කියන්නේ එක්සත් ජාතික පක්ෂයට අයිතිව තිබුණත් ඒ තුල පවා අවිඥානිකව තිබ්බහි සේවකයන් තුල ඔන්න දැන් පෙරලෙන්න යන්නේ මේක. ඊළඟට හිරු දෙවන ස්වර්ණවාහිනී සියල්ල ගත්තම සිවස හැර අන් සියල්ලෝ සම්පූර්ණ ශක්තිය දුන්න පොහොට්ටුවට. දැන් මේ සියලු පක්ෂ සියලු චැනල් සියලු නාලිකාවල් මේ ප්‍රවෘත්තිය වර්තා කරනවා. ඒ කියන්නේ ඒකම ප්‍රමාණවත් රාජපක්ෂ පවුලට තේරුම් ගන්න ඔගොල්ලෝන්ගේ ඔගොල්ලෝ කරන අඩුම ගානේ ඔගොල්ලන්ගේ සාදයක්වත් ඉවසන්න බැරි මට්ටමට ලංකාවේ මිනිස්සු ඇවිත් තියෙනවා. ඒ ලංකාවේ මිනිස්සු එතනට එනකොට ලංකාවේ ප්‍රධාන මාධ්‍ය එතනට ක්‍රමයෙන් ඇවිත් තිබෙනවා. ඒ කියන්නේ දැන් අනිවාර්යෙන් අවසානය සහතිකයි. සාදේ මහජන බදු මුදලින් පැවැත්තුනාද පෞද්ගලික මුදලින් පැවැත්තුනාද කියන කාරණාව අතර සාදේ වියදම් දැරීම පිළිබඳ කාරණය දෝලනය වෙමින් තිබෙනවා. ඔබේ අදහස? ඔව් මං කියන්නේ මේ සාදේ පැවැත්තුනේ බදු මුදලින්ද එහෙම නැත්නම් පෞද්ගලික මුදලින්ද කියන එක සම්බන්ධව කාරණාව නොසලකිය යුත්තක්. ඒ අදාළ නැහැ. ඒ කියන්නේ පොහොට්ටුවේ බහුතරයක් ආණ්ඩු බලය රහිතව ඉන්න මහින්ද රාජපක්ෂ, ආණ්ඩු බලය රහිතව ඉන්න නාමල් රාජපක්ෂ, ආණ්ඩු බලය රහිතව ඉන්න පොහොට්ටුවේ විශාල පිරිසක් නඩත්තු වෙන්නේ මහජන මුදලින්. ඒ කියන්නේ ඔවුන්ට අර අපි කියන එන්ටයිටල් කියලා එහෙම නැති නිවාසවල ඔවුන් ඉන්නවා. හරි. එතකොට මේ මෑතක මං හිතන්නේ දැක්කා රාජපක්ෂ පවුලේ ආර්යාව හිටපු ජොගින් යනවා 7 දෙනෙක් විතර පසුපසින් යනවා. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නේම මහජන බදු මුදලින් තමයි. ආයි මේ සාදයේ තිබ්බේ මහජන බදු මුදලින්ද පෞද්ගලික මුදලින්ද කියන එක අදාළ නැහැ. ඒ කියන්නේ මේ සාදයේ පෞද්ගලික මුදලින් තිබ්බයි කියලා ඒ කාරණාව අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන්ව සමස්තයක් විදිහට දිගටම නඩත්තු කරන්නේ මහජනයා. මේ සාදයේ බදු මුදලින් තිබ්බද පෞද්ගලික මුදලින්ද කියන එක මං කියන්නේ තේරුමක් නැහැ. එහෙනම් එහෙම අහනකොටම මං අහන්නේ මේ සාදයේ නොවන ඒවා ටික. ඒවා තියෙන්නේ කාගේ සල්ලිවලද? ඒවා තියෙනෙත් මහජනයාගේ මුදලින්. ඉතින් ඒකින්ද මේ සාදයේ පැවැත්ුනේ කාගේ මුදලින්ද කියන එක අදාළ නැහැ. මිනිස්සු කන්න ඕනේ, බොන්න ඕනේ, මිනිස්සු සතුටින් ඉන්න ඕනේ. හැබැයි මිනිස්සුන්ගේ සතුට නැති කරපු අය මිනිස්සුන්ව අත්හැරලා මිනිස්සු දුකෙන් ඉන්නකොට සතුට වෙනවා කියන කාරණාවට එනකොට මිනිස්සුන්ට තියෙනවා යම් කේන්දියක්, යම් විරෝධයක්. ඒ කියන්නේ මං අහගෙන තිස්ස කුට්ටියාවච්චි කියනවා මේ කතරගම ගියත් මිනිස්සු සතුටින් ඉන්නවා, හිල්ටන් එකෙත් ඉන්නවා, ශැංග්‍රිලා එකෙත් ඉන්නවා එහෙම කියලා. ඒ සතුටින් ඉන්න මිනිස්සු සහ පොහොට්ටුවේ මිනිස්සුන්ගේ සතුටින් ඉඳීම කියන කාරණාව දෙකක්. තමන්ගේ පෞද්ගලික මුදලින් තමන් සතුටු වෙන එක සහ රටක් විනාශ කළාට පස්සේ ඒ සතුටු වෙන්නේ කාගේ මුදලින්ද කියන එකවත් ජනතාව හිතන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඔළුවට ඇවිල්ලා තියෙනවා අපි මේ දුක් විඳින තොපි හින්දා. එහෙමනම් අපි දුක් විඳිද්දි තොපිට සතුටු වෙන්න බෑ කියන එක. මං කියන්නේ ඒක පුළුල් අදහසකින් ගත්තම ඒක තුල තියෙනවා යම් අසාධාරණ කාලකන්‍ය අදහසක්. ඒ කියන්නේ මිනිහෙකුට සතුටු වෙන්න බැයිද කියලා. හැබැයි අනිත් පැත්තට තියෙනවා හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් කියලා ස්ලෝගන් එක ගහලා ඇත්තටම කකා බිබී හිටපු මිනිස්සු හිටපු රටක් ලෙවකන තත්ත්වෙට ගෙනාපු එක සම්බන්ධව පොහොට්ටුවට මේ විරෝධය ඉතා සාධාරණයි. පාටියක් නෙවෙයි නිරීක්ෂණ චාරිකාවක් කියලා දැන් සාදයට සහභාගි වෙච්ච ගොඩක් මන්ත්‍රීවරු කියනවා. ඇත්තටම මේක නිරීක්ෂණ චාරිකාවක් වෙන්න බැරිද? මං කියන්නේ මිනිස්සු තමන් කරන දේ සම්බන්ධව පෙනී හිටින්න ඕනේ කියලා.
කියන්නේ අපි දන්නවනේ ඒ කියන්නේ අපි නිකන් යෝන් වයසේ ඉන්නකොට මේ ටියුෂන් යනවා කියලා තමයි කොහෙට හරි යන්නේ. එහෙමනේ. ඒ කියන්නේ බණගේකට යනවා කියලා තමයි සමහරක් වෙලාවට වෙනත් තැනකට යන්නේ. එතකොට ඒ කියන්නේ පර්මිෂන් එක හම්බ වෙන්නේ නිවසෙන් අර විදිය දෙයක් කිව්වම. එතකොට ඒ වගේ පොහට්ටුව දැන් මේක නිරීක්ෂණ චාරිකාවක් කියලා අපි හිතමු. අපි නිකන් හිතමු එහෙම කියලා. එතකොට තිස්ස කුට්ටිම කියන විදිහට දැන් වරාය සම්බන්ධව දැනගන්න මේගොල්ලෝ මේ ඇවිල්ලා තියෙන. මං අහන්නේ දැන් පාර්ලිමේන්තුවේ අවුරුදු 4ක් ඒගොල්ලන්ගේ කාලෙන්. කියන්නේ 2019 20 වෙච්ච පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීගොල්ලෝ වරාය ගැන දැනගන්න මෙච්චර ප්‍රමාද වුණේ ඇයි? සහ විශේෂයෙන් මහින්ද රාජපක්ෂ උතන්ට ආවේ වරාය ගැන දැනගන්න නම් දීවර ඇමති වෙලා ඉන්න කාලේ දැනගත්ත නැති වරායක්. ජනාධිපති වෙලා ඉන්න කාලේ දැනගත්ත නැති වරායක්. මහින්ද රාජපක්ෂ දැන් මේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වුණාට පස්සේ ඒ කියන්නේ තමන්ගේ දේශපාලන ජීවිතයේ අවසාන කොටසට ආවට පස්සේ වරාය ගැන දැනගන්න ආවයි කියන එක මං කියන විහිළුවක්. මං කියන්නේ ඔව් සාදයක් දැම්මා කියලා එක පිළිගන්න. පාටියක් දැම්මා අපි. ඒක දැම්මේ අපේ මුදලින්. එහෙම කියන්න පුළුවන්. එහෙම නැතුව නිරීක්ෂණ චාරිකාවක් කියලා කියන්නෙම ඔවුනුත් පිළිගන්නවා මේ වෙලාවේ ඔවුන්ට පාටියක් දාන්න අයිතියක් නැහැ කියලා. හැබැයි වැඩේ තියෙන්නේ මං දන්නේ නැහැ කුමන නිරීක්ෂණ චාරිකාවකද අර කැලිප්සෝ වගේ බෑන්ඩ් එකක් අරගෙන ගිහිල්ලා එහෙම නැත්නම් ගායකයෝ වාදකයෝ අරගෙන ගිහිල්ලා ඒ නිරීක්ෂණ චාරිකාව මැද්දි ගීත ගායනා කරගන්න නිරීක්ෂණ චාරිකාවක් නම් මං හිතන්නේ අපිට ජීවිතේ දකින්න හම්බෙන්නේ නැති වෙයි.